And now, live at 8. IVON, Ekwan at the Nagana Lankawe, Anka AK Samabar Proto Vikashe, live at 8 Samagi. Adubahamur Mamachandana Jaisinga. Mamun Chavika Gunasekara, Super Paradia that Mulmavadhani, Sirastala. අද දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 544ක් සමස්ත ආසාදිතයන් 17000 ඉක්මවයි. කොළඹ දිස්ත්‍රික්කෙන් තවත් මරණ 5ක් මේගේ සංඛ්‍යාව 58 දක්වා ඉහළට. කොළඹ දිස්ත්‍රික්කේ තවත් ප්‍රදේශ 5ක් හිට සිට හුදකලා කෙරේ. බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 437 දක්වා ඉහළට. බන්ධනාගාර නිලධාරින්ගේ නිවාඩු අවලංගු කෙරේ. මුල්ලේරියා වරෝහලි PCR යන්ත්‍රය යලි අකර්මණ්‍ය වේ. 12 වන දිනටත් ඇමරිකාවෙන් ලක්ෂයේ ඉක්ම වූ කොවිඩ් ආසාදිතයන් පිරිසක් අවදානම නොතකමින් නිව්යෝක් නගරය නත්තලට සූදානම් වේ. කොවිඩ් 19 ආසාදිත මරණ 5ක් අද වාර්තා වුණා. මෙම මරණ පහම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගියා. මේ අතර මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතින් සංඛ්‍යාවද අද 17000 ඉක්මවා ගියා. ඒ අද දිනේ වාර්තාව ආසාදිතයන් 544 දෙනාත් සමගයි. කොවිඩ් 19 ආසාදිත මරණ 5ක් අද වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි 54 වැනි පුද්ගලෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මිය ගොස් තිබෙනවා. එම පුද්ගලයා මියාමට හේතුව ලෙස දැක්වෙන්නේ දීර්ඝ කාලයක සිට පෙළෙන පිළිකා රෝගයේ කොවිඩ් 19 ආසාදිනේ හේතුවෙන් උත්සන්න වීමයි. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 88 වැනි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී මිය ගොස් තිබෙනවා. කොවිඩ් 19 ආසාදිනේ සහ හෘදය ආබාධයක් වැළඳීම ඔහුගේ මරණයට හේතුව බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. කොළඹ 15 පදිංචි 39 හැවිරිදි කොවිඩ් ආසාදිතයෙකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර මිය ගොස් තිබෙනවා. පිළිකා රෝගයේ සහ කොවිඩ් 19 නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු මරණයට පත්ව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පුද්ගලයෙකු පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් තිබෙනවා. කොවිඩ් 19 ආසාදිනේ වීම හේතුවෙන් සිදු වූ හෘද ආබාධයක් මරණයට හේතුව වූ බවයි සඳහන් වන්නේ. බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පුද්ගලයෙකුද නිවස තුළ මිය ගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 ආසාදිනේ වීම හේතුවෙන් නිදන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීම බවයි. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී මිය ගොස් තිබෙනවා. කොවිඩ් 19 ආසාදිනේ සහ හෘද ආබාධයක් වැළඳීම ඔහුගේ මරණයට හේතුව බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. අද දිනේ මියගිය පුද්ගලයන්ගෙන් එක් අයෙකු නිවස තුලදීම මිය ගොස් ඇති අතර පසුගිය කොවිඩ් ආසාදිත මරණවලින් සැලකිය යුතු සංඛ්‍යාවක්ද නිවසේදීම සිදු වූ මරණ ලෙස වාර්තා වුණා. නිවාස ආශ්‍රිතව සිදු වෙන මරණ සම්බන්ධයෙන් අපි දිගටම පහුගිය සති දෙක වගේ කාලය තුළ අපි මේ සම්බන්ධයෙන් අපේ නිරීක්ෂණ ඉදිරිපත් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය අපි තමයි මුලින්ම යෝජනා කළේ මේ මරණ සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු විය යුතුයි කියලා. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමා අපේ ඉල්ලීමට අහුන්කම් දීලා මරණ සමාලෝචන කමිටුවක් පත් කළා. ඒතර ඒ කමිටුවට සතියක කාල සීමාවක් දුන්නා. මේ පහුගිය කාලය තුළ සිද්ධ වෙච්ච මරණ සියල්ල විශ්ලේෂණය කරලා වාර්තාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට බාර දෙන්න. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලනවා සෞඛ්‍ය බලධාරීන්ගෙන් අඩුම ගානේ මේ සතිය වෙනකොට දැන් හෙටින් ආරම්භ වෙන සතිය තුළ මේ පහුගිය මරණ සම්බන්ධයෙන් සමාලෝචන වාර්තාව රටට ඉදිරිපත් විය යුතුයි කියලා. එහෙම වුණොත් තමයි අනාගතයේදී මේ මරණ වළක්ව ගන්න අපිට ක්‍රියාමාර්ගවලට යන්න පුළුවන් වෙන්නේ. අපිට මේ වාර්තාව හිටුදී ලැබෙනවා. ඒ පිළිබඳව මෙන්නම අපි ඇත්තටම පරීක්ෂා කරා මේ බොහෝ රෝගීන් කොරෝනා වෛරස් නිසා වුණ ආසාදනය නිසා මිය ගිය අය නෙවෙයි. අධික රුධිර පීඩනය, දියවැඩියාව, නැතිලිකාවකින් පෙළෙන කෙනෙක්, තව වකුගඩු ආක්‍රිය වෙලා ඉන්න කෙනෙක්, එහෙම කට්ටියට COVID-19 ආසාදනය වෙලා ඒ මගින් ඇතිවෙච්ච සංකූලතා හෝ නැත්නම් තමන්ගේ කලින් තිබිච්ච රෝගයේ සංකූලතා නිසා තමයි මිය ගිහිල්ලා තිබ්බේ. ඇත්තටම කිසිම රෝගියෙක් මොනෑම් හෝ අමාරුවක් තියෙනවා නම් රෝහලක් වෙත ඒමට කිසිසේත් බිය යුතු නැහැ. සියලුම හදිසි ශල්‍යකර්ම සහ අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පවා සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා කෙදර සිටිය යුතු නැහැ. රෝගියක් තියෙනවා නම් අනිවාර්යෙන් රෝහලකට පැමිණිලා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත හැකි. මෙරට බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙනුණු කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 437 දක්වා ඉහළ ගියා.
බන්දනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පැවසුවේ අද දිනේ කොවිඩ් 19 ආසාදිතයන් 152 දෙනෙකු බන්දනාගාර ආශ්‍රිතව වාර්තා වූ බවයි. ඒ අතර වැලිකඩ බන්දනාගාරයේ සේවයේ නියුතු නිලධාරීන් 5 දෙනෙකු දවනවා. ඊට අමතරව වැලිකඩ බන්දනාගාරයේ රිමාන්ඩ් බන්දනාගාරයේ සහ බූස්ස බන්දනාගාරයේ රැඳවෙන් 147 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් බවට අද හඳුනාගත් බවයි චන්දන ඒකනායක මහතා පැවසුවේ. ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටද පියවරගෙන තිබෙනවා. බූස බන්දනාගාරයේ රැඳවීම අතුරින් ඊයේ හඳුනාගත් කොවිඩ් 19 ආසාදිත 44 දෙනා ඊයේ රාත්‍රියේම ප්‍රතිකාර සඳහා යොමු කෙරුණා. ඔවුන් රැගෙන ගියේ පොළොන්නරුව, ගල්ලෑල්ල සහ කන්දකාඩු කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතයි. මේ අතර පවතින තත්ත්වයත් සමග බන්දනාගාරවල කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා සියලුම බන්දනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. බන්දනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දිනිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රාජකාරී අවශ්‍යතාවයේ මත මෙලෙස නිවාඩු අවලංගු කර ඇත. අතර හෙට උදෑසන 8 වන විට සියලුම නිලධාරීන් රාජකාරීට වාර්තා කළ යුතු බවයි. මේ අතර මීරිගම දංගොවිට ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 6 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අතර කාන්තාවන් 3 දෙනෙකු දවනවා. ඔවුන් රෝහල්ගත කිරීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. මෙම පුද්ගලයන් 5 දෙනෙකු පැලියගොඩ මත්සවිලෙන් සංකීර්ණෙන් හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි සෞඛ්‍යංශ පැවසුවේ. වලස්මුල්ල නවනෙලිය ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරියෙකුද කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔහු බොරැල්ල පොලිසියට අනුයුක්තව සේවය කළ අයෙක් වන අතර සති දෙකක පමණ කාලයක් නිවාඩු ලබා නිවසේ රැඳී සිට ඇති බවයි සෞඛ්‍යංශ පැවසුවේ. එම පුද්ගලයා රෝහල්ගත කරන අතර ඔහුගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. බණ්ඩාරවිල ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 2 දෙනෙකු අද හඳුනා ගැනුණා. ඒ බණ්ඩාරවිල මහඋල්පත සහ වටගමු යන ප්‍රදේශවලින්. මහඋල්පත ප්‍රදේශයෙන් හඳුනාගෙනු කොවිඩ් 19 ආසාදිත කාන්තාව මීට පෙර කහගුල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක්. වටගම ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිත පුද්ගලයාද මීට පෙර කහගුල්ල කර්මාන්ත ශාලාවෙන් හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් බවයි සෞඛ්‍යංශ පැවසුවේ. එල්පිටිය උරගහා යටගල අනුරාධගම ප්‍රදේශයේ පුද්ගලයෙක්ද කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන අතර ඔහු හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරුණා. සෞඛ්‍යංශ පැවසුවේ මෙම පුද්ගලයා පෑලියගොඩ මත්සවිලෙන් සංකීර්ණෙන් හඳුනාගත් රෝගියෙකුගේ ආශ්‍රිතයෙක් බවයි. බේරුවල බෝතුවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ් 19 ආසාදිනේ වී තිබෙනවා. ඒ අදාළ පුද්ගලයා ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඒ අනුව ඔහුගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් 392 දෙනාගෙන් 3 දෙනෙකු විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයන්. ඉන් දෙදෙනෙකු එක්සත් අරාබිම රාජ්‍යයේ සිට දිවයිනට පැමිණි පුද්ගලයන් වන අතර එක්කයිකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ තිබෙනවා. ඊයේ වාර්තා වූ කොවිඩ් 19 රෝගීන්ගෙන් 389 දෙනෙකුම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් 19 පොකුරට අදාළව හඳුනාගත් ආසාදිතයන්. ඒ අනුව ඊයේ වන විට එම කොවිඩ් 19 පොකුර ආශ්‍රිතව හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 13079ක්. ඔවුන්ගෙන් 3106 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්මල් ආශ්‍රිතව හඳුනාගෙනු අතර 9973 දෙනෙකු පෑලියගොඩ මත්සවිලෙන් සංකීර්ණයේ ආශ්‍රිතව හඳුනාගෙනුණා. මිනුවන්ගොඩ ඇඟලුම් කක්මන්ත ශාලාව ආශ්‍රිතව අපි හඳුනාගත්තු පොකුර මේ අවස්ථාව වන විට ක්‍රමක්‍රමයෙන් අඩුවේගෙන යනවා. එය මේ ක්‍රමවේදයේ තියෙන සාර්ථකභාවය යම් කිසි විදියකින් පෙන්눔 කිරීම. පැලියගොඩ පොකුර විශාල පොකුරක් වුණා. පැලියගොඩට පැමිණි පුද්ගලයන් කොළඹ මහනගර සභාව සීමාව වගේ අධික ජනගහනත්වයක් තියෙන තැන්වලින් පැමිණි පිරිස හිටියා. ඒ නිසාත් පොකුරගේ සම්ප්‍රේෂණය වීමේ යම් කිසි විදියකින් වේගය වැඩි. මේ පැලියගොඩ පොකුරට සම්බන්ධ පුද්ගලයන් රට පුරාම විහිදී ගියා. ඒක නිසා මේ ඉතාමත් විශාල පොකුරක් බවට පත් වුණා. ඒ නිසාත් අපිට මේ පාලනය කිරීමේදී අධික වෙහෙස යොදවන්න සහ අධික බරක් යොදවන්න සිදු වෙනවා. නමුත් මේ අවස්ථාව වන විට කොළඹ මහනගර සභා සීමාව කොළඹ දිස්ත්‍රික්කයේ අනිත් ප්‍රදේශත් ගම්පහ දිස්ත්‍රික්කයේ සීමිත ප්‍රදේශ කිහිපයකත් හැරෙන්න අනිත් ප්‍රදේශවලින් වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉතාමත්ම සීමිතයි. මේ පොකුර ක්‍රමානුකූලව අපිට අවම කර ගැනීමට හැකියාව ලැබේ කියන විශ්වාසය අපිට ඉතාමත්ම තරයේ තියෙනවා. ඊයේ දින වාර්තා වූ ආසාදිතයන්ගෙන් වැඩිම පිරිස වන 205 දෙනෙකු වාර්තා වුණේ කොළඹින්. ගම්පහින් ආශ්‍රිතයන් 40 දෙනෙකු වාර්තා වූ අතර කළුතරින් ආසාදිතයන් 14 දෙනෙකු වාර්තා වුණා. මෙම මාසයේ පළමු දින 14 තුල පමණක් මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 5920ක්. ඊයේ දිනෙත් කොවිඩ් 19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ 11130ක් සිදු කර තිබෙනවා. ඒ අනුව මෙරට තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 661287ක්. කෙසේ වෙතත් නැගිනීර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත PCR පරීක්ෂණ යන්ත්‍රය ක්‍රියාත්මක නොවන බවට වාර්තා වුණා. මුල්ලේරියාව රසායනාගාරයේ ගැනනේ අපි ලොකුම බලාපොරොත්තු තියාගෙන හිටියේ ඔබ දන්නවද? ඊයේ දින නිකුත් වෙච්ච මේ විස්තරාත්මක දත්ත වාර්තාවට අනුව මුල්ලේරියාව රසායනාගාරයේ බාර අරගෙන තියෙන්නේ පෙරේද දිනේ 75යි සාම්පල්. දැන් මේක හදනකොට කිව්වේ 1500ක විතර ධාරිතාවක් මේකේ තියෙනවායි කියන. මුල්ලේරියාවේ රසායනාගාරයට 1500ක් ධාරිතාව තියෙනවා නම් ඇයි 75ක් විතරක් සාම්පල් බාරගත්තේ? මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යාංශය ඇතුළු මේ සෞඛ්‍ය බලධාරීන් වහාම
රටට කරුණ ඉදිරිපත් කළ යුතුයි. කොළඹ නැගෙනහිර මුලික රෝහලේ ස්ථාපනය කරන ලද PCR මැෂින් එක පෞගේ කාලයේ කාර්මික දෝෂයක් නිසා අපිට PCR පරීක්ෂණ කරගන්න බැරුව හිටියා. නමුත් ඇත්තම කාර්මික දෝෂය සම්පූර්ණයෙන් යථාර්ථයට පත් කළා. අපි PCR පරීක්ෂණ කරා. මේ අවස්ථාවේදී මේ PCR පරීක්ෂණ සඳහා යොදා ගන්නා රියජන්ට්ස් වල හිඟයක් තිබුණා පෞගේ දවස් දෙකේ. අද වෙනකොට ඒක ලංකාවට ලැබෙනවා කියලා අපිට කියලා තියෙනවා. ඒ නිසා මම හිතනවා බොහෝ දුරට හෙට වෙනකොට අපිට නැවතත් PCR පරීක්ෂණය ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා. कोविड 19 ආසාදිතයන් 171 දිනකෝ අද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගියා. ඒ අනුව මෙරට කොවිඩ් 19 ආසාදිතයන්ගෙන් පූර්ණ සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 11495ක්. ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පමණ කොවිඩ් 19 ව්‍යාප්ති හේතුවෙන් පීඩාවටපත් පවුල් 14,978කට රුපියල් 5000 දීමනාව ලබා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ කොවිඩ් 19 ව්‍යාප්තිය ආරම්භ වූ පසුගිය මාර්තු 31 වනදා සිට මේ දක්වා සහන ලබා දීම සඳහා රජයේ රුපියල් මිලියන 68,640ක් වෙන් කළ බවයි. ඒ අනුව අප්‍රේල් මැයි මාසවලදී පවුල් 1,13,08,311කට රුපියල් 5000 සහනය ලබා දී ඇති බව එම නිවේදනයේ සඳහන්. ඒ අනුව මේ වන විට රුපියල් 5000 දීමනාව ලබා දී ඇති සමස්ත පවුල් සංඛ්‍යාව 1,27,14,889ක්. මීට අමතරව නිවෙස්ගත නිරෝධායනට යොමු කළ පවුල් 46,411කට රුපියල් 10,000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දී තිබෙනවා. පැලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව කොවිඩ් 19 පැතිරියාමත් සමග මත්ස්‍ය වෙළඳාමට දැඩි බලපෑම් එල්ල වුණා. ඒ අනුව දීවර වරායන් වලින් ඍජුවම මාළු මිලදී ගැනීම සඳහා දීවර දෙපාර්තමේන්තුව පියවර ගත් අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා දීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා අද කුඩාවෙල්ල දීවර වරායේ සංචාරයක නිරත වුණා. දීවර සංස්ථාව හැටියට අපි තවදුරටත් ඍජුවම දීවරයන්ගෙන් මත්ස්‍යතොග මිලදී ගැනීම කටයුතු කරනවා. යම් යම් අඩුපාඩු ඇති වෙයි මේක ටිකක් අලුත් ක්‍රමවේදයක් දීවර සංස්ථාවට අතරමැදියන්ගෙන් මිලදී ගැනීම කටයුතු කරනවා. පහුගිය කාලෙම සිදු කරේ පහුගිය සති දෙකේ පමණක් දීවර සංස්ථාව 1,715කට ආසන්න වටිනාකමක් නියුත් මත්ස්‍යතොග මිලදී අරගෙන තියෙනවා. බස්නාහිර පළාතෙන් වෙනත් ප්‍රදේශවලට පිටවීමට පනවා තිබූ තහනම අද මධ්‍යම රාත්‍රියෙන් ඉවත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල තවත් පොලිස් වසම් කිහිපයක් හෙට අලුයම පහේ සිට හුදෙකලා කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොළඹ කළුතර ගම්පහ කුරුණෑගල කෑගල් යන දිස්ත්‍රික්කවලට අයත් පොලිස් වසම් 27ක් සහ එක් ග්‍රාම සේවා වසමක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් මීට දින කිහිපයක සිට හුදකලා කරනු ලැබුවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ආරක්ෂක අංශ විසින් කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග සැලකිල්ලටගෙන හුදකලා කර තිබූ කුරුණෑගල කෑගල් සහ කළුතර යන ප්‍රදේශවල පොලිස් වසම් අද යළිත් විවෘත කරනවා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ පමුණුගම හා සපුගස්කන්ද පොලිස් වසම්ද හුදකලා බවින් මුදාහැරුණු ලැබුවා. කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කරනු ලැබූ පොලිස් වසම් 12 තව දුරටත් එම ආකාරයටම පවතිනවා. ඊට අමතරව මර්ධාන කොටුව පිටකොටුව කොම්පඤ්ඤ වීදිය ඩෑම් වීදිය හෙවත් වේල්ල වීදිය යන පොලිස් වසම්ද හෙට අලුයම පහේ සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කිරීමට පියවරගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මීට පෙර හුදකලා කළ මීගමෝ ජායල රාගම කඩවත වත්තල සහ පෑලියගොඩ පොලිස් වසම්වලට අමතරව කැලණිය පොලිස් වසමද හෙට අලුයම පහේ සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ කුරුණෑගල මහනගර සභා සීමාව කුලියාපිටිය පොලිස් වසම කළුතර දිස්ත්‍රික්කයේද හොරණහා ඉංගිරිය පොලිස් වසම මෙන්ම වැකඩ බටීර ග්‍රාම නිලධාරී වසමද විවෘත කිරීමත් සමග එම ප්‍රදේශවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන ආකාරයේ දැක ගැනීමට හැකි වුණා. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ මාමනැල්ල පොලිස් වසම්ද යළි විවෘත කිරීමත් සමග ජනතාව සිය දෛනික කටයුතු මෙන්ම අනිකුත් සේවාවන් ඉටු කර ගැනීම සඳහා නගර කරා පැමිණෙන ආකාරය දැක ගැනීමට හැකි වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාප ලෙසට නම් කරනු ලැබූ මහල් නිවාස සංකීර්ණ පහ තවදුරටත් එම ආකාරයටම පවතිනවා. මෙම මහල් නිවාස සංකීර්ණවල ජීවත් වන ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර පාන සහ ඖෂධ මෙන්ම සෞඛ්‍ය සේවා කටයුතු පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව සිදු කරනු ලබනවා. කොළඹ පාදිස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය මගින් මීතරමුල්ල පාසලේ වෙනම ගිලන්රත් ඒකකයක් ස්ථාපනය කරලා තිබෙනවා. හුදකලා කරන ලද ගම්මාන හෝ නැත්නම් නිවාස සංකීර්ණවල සිට රෝහල් වෙත රෝගීන් රැගෙන ඒමට අවශ්‍යතාවයක් තිබේ නම් 011 3 422 558 යන දුරකථන අංකයට ඇවතුමක් ලබා දී ඔබගේ අවශ්‍යතාවය උන්ට දැනු විට රෝගීන් ආසන්නම රෝහලට රැගෙන යන්න ඔවුන් පැය 24
අතරම ක්‍රියාත්මක පවතිනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ හිටාලියුම් පහේ සිට හුදකලාවන පොලිස් වසම්වල පිහිට ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා අධිකරණ කටයුතු සහ අත්‍යවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය සහ මාර්ගෝපදේශ යටතේ පවත්වාගෙන යා හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසනවා. प्रदेश प्रदेश गणन विनो බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශවලට පිටව යාමට පනවා තිබූ තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට නියමිතයි. මේ අතර බස්නාහිර පළාතෙන් වෙනත් ප්‍රදේශවලට පිටවීමට පනවා තිබූ තහනම බලපැවැත්වෙන අතරතුර පිටකොටුව ප්‍රදේශයේ නාට්‍යාමි වෘත්තියේ නිරතව සිටි 25 හැවිරිදි පුද්ගලයෙකු වලස්මුල්ල 15 ඕබඩ ප්‍රදේශයට ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් මෙම පුද්ගලයාව ග්‍රහණයටගෙන වලස්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බාර දීමට පියවර ගන්න ලැබුවා. මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම තැනැත්තා පිටකොටුව ප්‍රදේශයේ తాවකාලික නවාතැන්පල කරැඳී සිටමින් පෙදරේ රුසා නාට්‍යාමි රැකියාවන්වල නිරතව තිබෙනවා. ඒ අතරතුරයි වලස්මුල්ල 15 ඔබඩ ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ ඇත්තේ. මාතරින් මාතරේනට කී වෙලාව සාමාන්‍ය මාතරේ රකස හතරට ඉතර අවස මාතරින්දල මෙහාට එන්න මොකද මාතරේ ගන්නේ පීටිවි පස්සේ පසු ඔහු වලස්මුල්ල මූලික රෝහලට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත අතර එහිදීද ඔහු රෝහලින් පලා ගොස් තිබෙනවා. පොලිසිය විසින් යලි ඔහුව අල්ලාගෙන ඇත අතර නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගන්නා බවයි පොලිසිය කියා සිටියේ. මෙම තැනැත්තා අල්ලාගනු ලැබූ ප්‍රදේශවාසීන්ද නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන තිබෙනවා. එමෙන්ම කොවිඩ් 19 වෛරසය පැතිර යාම හමුවේ පනවා තිබූ නිරෝධායන නීතීන් උල්ලංඝනය කරමින් මංගල සාදයක් පවත්වා ඊට සහභාගී වූ තරුණින් පිරිසක් තවත් පිරිසකට පහර දීමේ සිද්ධියක් ගාල්ල දකුණ අසලක දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙම මංගල සාදයට සහභාගී වූ 16 දෙනෙකු හිනිදුම පොලිසිය නිරෝධායනට ලක් කර තිබෙනවා. ඊට සහභාගී වූ තවත් පිරිසක් බීමත්ව ප්‍රදේශයේ නිවසකට පැන නිවසයන්ට පහර දී ඇත. අතර පහර කෑමෙන් දෙදෙනෙකුට තුවාල සිදුව හිනිදුම රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ අතර හුදකලා කර ඇති ප්‍රදේශවල ආරක්ෂාවට බාධා කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීති ක්‍රියාත්මක කරන බවත් නිරෝධායන නීතීන් උල්ලංඝනය කරන පිරිස අත්අඩංගුවට ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝණ මහතා ප්‍රකාශ කළා. මේ වන විටත් බස්නාහිර පළාත තුලට ඕනෑම කෙනෙකුට පැමිණෙන්න පුළුවන්. ඒ නිසා පිටතට යාමත් පැමිණීමත් සිදු කරන්නට හැකියාවක් තිබෙනවා. බස්නාහිර පළාත තුල සහ ඉන් පිටතට අද රාත්‍රී 12න් පසුව ඒ අනුව රාත්‍රී 12න් පසු එම නිරෝධායන නියෝගය ඉවත් වෙනු ලබනවා. ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගත්තද බස් රථ සහ දුම්රිය දහවණය හෙට සිට සාමාන්‍ය පරිදි සිදු වෙනවා. කෙසේවිතත් හුදකලා කර ඇති ප්‍රදේශවල බස් රථ හෝ දුම්රිය නැවැත්වීම සිදු නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගැනීමත් සමග ප්‍රවාහන කටයුතු සිදුවන ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පසුරුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට පෞද්ගලික බස් සංගම්වල සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජිතයින් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජිතින්ද එක්ව සිටියා. ඒ අනුව හුදකලා කර ඇති ප්‍රදේශවල බස් රථ නැවැත්වීම සිදුවන්නේ නැහැ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා කිව්වේ බස්ටින් මාත බස් නැවතුම්පල ඇඳින්නේ තියෙන නිදහස් කරනවා. එතකොට බස් රථ පිටකොටුවට ධාවනය කරන්න ඒ ධාවනයේ කරද්දී අර ලොක්ඩවුන් ප්‍රදේශවල බස් රථ නතර කිරීම නංවා ගැනීම බැස්සවීම දෙකම කරන්න එපා. එල්ලක් පිටකොටුවට බැස්සුවට පස්සේ පිටකොටුවෙන් ඉන්න මගී ජනතාව සේවා ස්ථාන කරා යාමට හැකියන විදියට තමයි බස් රථ ධාවනය කරන්න කිව්වේ. මේ සාකච්ඡාවේදී එතුමා දැනුවත් කළා පිටපලාත්වල සිට කොළඹට පැමිණෙන බස් රථ පැමිණියාට කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම කොළඹින් පිටපලාත්වලට බස් රථ පිටත්වයේ හැකියි කියලා ඒ සඳහා මගී ජනතාවට බස් තුම්පල පාවිච්චි කළ හැකි. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට ලංගම බස් රථද සාමාන්‍ය පරිදි ධාවනය කරන බවයි. කිසිදු බස් රථයක් හුදකලා ප්‍රදේශ තුල නතර කිරීමක් සිදු වෙන්නේ නැහැ. අධිවේගී මාර්ගයේ අපි බස් රථ ආරම්භ කරනවා. කෙටි ගමන් සේවා සියල්ල මහරගම, කොට්ටාව, හෝමගම, අවිස්සාවේල්ල, හොරණ, පානදුර, මොරටුව, මීගමුව, නිට්ටඹුව, කඩවත, හංවැල්ල, කිරිඳිවැල ඒ සියලු ප්‍රදේශවලින් සිට කෙටි ගමන් සේවා කොළඹ පිටකොටුව බස් නැවතුම්පලට පැමිණෙනවා. මේ අතර වගින් වැඩිපුර ප්‍රවාහ
ග්‍රහණය කළහොත් එම බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළා. අපි බස් ගාස්තු යම් ප්‍රමාණයකින් වැඩි කළා දුන්නා. බස් රථවල සීට් ගන්නට තමයි මගීන් රැගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි මතක තියා ගන්න ඕනේ මගීන් වැඩිම පටවගෙන ගිහිල්ලා අපේ ඉන්න ආරක්ෂක අංශයට අසු වුණොත් බස්සේ බලපත්‍ර අහෝසි කිරීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. හෙට දිනේ දුම්රිය ගමන්වාර 80ක් දහවණේට කර තිබෙනවා. ඒ අනුව හුදකලා කර ඇති ප්‍රදේශයන්හි දුම්රිය නොනවත්වා දහවණේ කරන අතර හුදකලා කර ඇති ස්ථාන අතරින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පමණක් සියලු දුම්රියන් නැවතීම සහ ගමන් ආරම්භ කිරීම සිදුවන බව දුම්රිය ගමනාගමන අධිකාරීවරයා ප්‍රකාශ කළා. මේ මගීන්ට දමන් ගමන්වාරින් ඇහිලා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ හුදකලා කොට්ටාශිර ආйти වුණා. කොළඹ කොටුවෙන් සියලු මගීන්ට නැගීමට සහ බැසීමට පහසුකම් සලසා තිබෙනවා. ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ පැමිණෙන මගීන් කොළඹිරිය දක්වා යම් දුම්රිය ස්ථානයේ දුම්රියන් නතර කරනවා. කොළඹිරියෙන් පස්සේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තමයි නතර කරන්නේ. ප්‍රධාන මාර්ගයේ පැමිණෙන දුම්රියන් මුළුගහවරු දුම්රිය ස්ථානයෙන් පස්සේ කුණුපිටිය සහ කොළඹ කොටුවගෙන් දුම්රිය ස්ථානය තමයි නතර කරනු ලබන්නේ. කැලණිවැලි මාර්ගයේ පැමිණෙන දුම්රියන් නාරායම් දුම්රිය ස්ථානයෙන් පස්සේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය තමයි නතර කරන්නේ. පුත්තලම් මාර්ගයේ පැමිණෙන දුම්රියන් කොච්චිකඩේ දුම්රිය ස්ථානයෙන් පසුව දුම්රිය ස්ථාන කීපයක නතර කරනවා. කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය ලියනගේ මුල්ල සීදුව අලවතු පිටිය කුණුපිටිය සහ කොළඹ කොටුව අනිකුත් හුදකලා කර තියෙන දුම්රිය ස්ථාන කිසිවක දුම්රිය නතර කරන්නේ නැහැ. තවම අපි නගරාන්ත ශීඝ්‍රගාමී දුම්රියන් රාත්‍රී තැපැල් දුම්රියන් සහ දුර්ගමන් සේවා දුම්රියන් දාවනට එක්කිරීමට තීරණයක් අරගෙන නැහැ. මගින්ගේ පැමිණීමක් සහ ඉල්ලීමක් ඒ සඳහා නැති නිසා. අනිවාර්යෙන්ම අපි දුම්රිය පොළත් ඒ වගේම ප්‍රධාන බස් නැවතුම් පොළත් ආශ්‍රිතව විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. එසේ වෙත අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙම හුදකලා කරන ලද පොලිස් වසම්වල නිරෝධායන රීතීන් යටතේ අවසර ලබා දී තිබෙනවා. එසේ වෙත යම් කිසි අවස්ථාවකදී කොටුව දුම්රිය පොළට කොටුව බස් නැවතුම් පොළට මේ ආයතන වලට අදාළ සේවක සේවිකාවන් පැමිණෙනවා නම් ඒ සේවකීන් ලබා ගැනීමට තම ආයතනයේ ප්‍රවාහන මාධ්‍ය ප්‍රධාන බස් නැවතුම් පොළේ හෝ දුම්රිය පොළේ සිට උපයෝගී කර ගැනීමට අදාළ ආයතන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙන යම් කිසි ආකාරයකට ඔහු අත්‍යවශ්‍ය රාජකාරියක් සඳහා කැඳවලා තියෙනවා නම් එවැනි අවස්ථාවකදී සම්පූර්ණයෙන්ම හුදෙකලා කරු ප්‍රදේශවලදී නම් බෑ. අනිත් අවස්ථාවකදී එන්න පුළුවන්. නමුත් මාධ්‍ය ආයතනයක කටයුතු කරන කෙනෙකුට දෙකලා ආයතනයක මාධ්‍ය ආයතනයේ පිහිටලා තිබුණා ඔහුගේ සේවය අවශ්‍ය වෙලා තියෙනවා නම් ඒ එතෙන්ට පැමිණෙන්න පුළුවන්. ඒ වගේම එතනින් පිට වෙලා ආපහු ගමන් කරන්නත් පුළුවන්. මේ මාධ්‍ය ආයතනයේ අවශ්‍යතාවය අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. අදාළ ප්‍රකාශය එදින රාත්‍රී 8:30ට ස්වර්ණවාහිනිය ඔස්සේ ගෙනීමට අප කටයුතු යොදා තිබෙනවා. මේ අතර රටවැසි සැමට සිත් පතා 500 නමක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා සිත් පිරිත් සජ්ජායනාවක් ඓතිහාසික මිරිසවැටිය පුදබිමේදී පැවැත්වුණා. ඒ ජනාධිපතිතුමා සහ ආගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ऐतिहासिक मिरिसवेटिय पुदुमे सलपतल मलुवेदी ये पस्वर्वे मेम महा पिरित्सज्जायनाव पेवत्तुने महा संगरात्ने सहभागेत्वेन රටවැසි හා ලෝවැසි ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් අත් මිදීම සඳහා ආශිර්වාද පිදීම ජනපති ධුරයට පත්වී වසරක් සපිරීම සහ අග්‍රාමාත්‍යතුමන්ගේ ජන්මදිනය නිමිති කොටගෙන මෙම පින්කම සංවිධානය කොට තිබුණා. සියම්නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංගණහයක අටම ස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේකම සිරිනිවාස හිමියන්ගේ උපදෙස් මත මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිමුල් කුමුරේ විමල ධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම පින්කමට දිවයිනේ නන්දසින් වැඩම කළ 500 නමක් මහා සංඝරත්නය සහභාගී වී සිටියා. මිරිසවැටිය පුදබිමේ බුද්ධ මන්දිරයේ බුද්ධ පූජාව තැන්පත් කිරීමෙන් මෙම පූජාව ආරම්භ කෙරුණා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දුටුගැමුණු මහරජතුමාගේ ප්‍රතිමාවට මල් මාල පළඳවා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මහා සංඝරත්නය ආගමික කටයුතු ආරම්භ කළා. මිරිසවැටිය චෛත්‍ය රාජනන් වහන්සේගේ තැන්පත් කර ඇති ජයකොන්තයට පහන් දැල්වීම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතින් සිදු කළා. ඉන් අනතුරුවයි ජනාධිපතිතුමා මහා සංඝරත්නයට සෙත් පිරිත් සජ්ජායනයට ආරාධනා කළේ. මේ ලෝකේ වටිනාම රත්නය බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය ඒක සත්‍යයක්. ඒ සත්‍යානුභවයෙන් අපට රටට අප සැමට සිතක් ශාන්තියක් වේවා. ජනාධිපතිතුමාටත් අග්‍රමාත්‍යතුමාටත් නිරුක් නිරෝගීතාවෙන් මේ රට යහපත් කරගෙන යෑමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මේ උතුම් පුදබිමේදී සියලුම මහා සංඝරත්න වෙනින් ප්‍රාර්ථනා කරනවා.
සෙත්පිරිත් සජ්ජායනයෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මහා සංඝරත්නයට පිරිකර පූජා කළා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළියම ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වලට එක් වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද උදැසන ජයශ්‍රී මහා බෝ සමිතුන් වැඳ පුදා ගත්තා. අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි සේරදුන් අභියස ආගමික වතාවත්වලටද සහභාගී වුණා. කොවිඩ් මර්ධනය සඳහා දැනට ලෝකයේ නිපදව ඇති සාර්ථකම එන්නත මෙරටට ගෙන්වා ගැනීමට රජය වහා කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිස්සමහරම ප්‍රදේශයේ කළ සංචාරයක් අතරතුර මාධ්‍යවේදීන් හමු වී විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහරම කොඹගහ පැලැස්ස ප්‍රදේශයේ විහාරස්ථානයක සසුනට අරුණ වැඩසටහන යටතේ ඉදි කළ දාම්පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්ුණා. ෆයිසර් කියන කම්පැනිය ඇතුළු තවත් ඖෂධ ආයතන රැසක් COVID-19 කොරෝනා මර්ධනය කිරීම උදෙසා එන්නත් නිර්මාණය කළා තිබෙනවා කියන ප්‍රවෘත්ති අපිට දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම වර්තමාන රජයට මම කියන්න කැමතියි මේ වන විටත් තවත් ලෝකේ රටවල් රාශියක් ඒ ෆයිසර් කියන ආයතනයත් සමග ගිවිසුම්ගත වෙලා හමාරයි කොරෝනා මර්ධන එන්නත ඒ තම තමන්ගේ රටවල ජනතාවට ලබා දෙන. මම අහන්න කැමතියි වර්තමාන රජයෙන් 90%ක සාර්ථකත්වයක් තිබෙනවයි කියන මේ බෙහෙත අපේ රටේ ජනතාවට ලබා දෙන්නට මොකද්ද අරගෙන තියෙන පියවර? ඒ එන්නත ලබා දිය හැකි සියලුම පුද්ගලින්ට ඒ එන්නත් ලබා දෙන්නට ඒ ඇනවුම් ටික කරලා තිබෙනවද? මම දන්න ආකාරයට ඔය මොනම දෙයක්පත් කරන්නට රජය කටයුතු කරලා නැහැ. අපි සමගි ජන බලවේගයේ හැටියට උකුසු ඇසින් බලාගෙන සිටිනවා මේ ආණ්ඩුව මේ බෙහෙත් ටික ලංකාවට ගෙන්න ගන්නට මොනවද කරන්න කියන කාරණාව ගැන. ඒ උදෙසා රජයට හැකියාවක් නැත්නම් හොඳ ජාත්‍යන්තර සම්බන්ධතා තිබෙන සමගි ජන බලවේගයේ අපි ලෑස්ති ඒ ආයතනත් එක්ක කතා කරලා ඒ අපේ රටට බෙහෙත් ලබා දීමේදී ප්‍රමුඛතාවය ලබා දෙන්න. This is Live at 8. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් මරදාන පොලිස් බල ප්‍රදේශයේ හුදකලා කිරීම නිසා හෙට දින ආරම්භ වීමට නියමිතව තිබූ කොළඹ 10 අශෝක විද්‍යාලයේ 2021 වර්ෂයේ පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ සමුක පරීක්ෂණය නැවත දැනුම් දෙනතුරු කල් දමා ඇති බව විදුහල්පතිවරයා දැනුම් දෙනවා. මේ අතර අද පස්වරුවේ තරුණියක් විසින් පැදවූ ජීප් රථයක් නෙළුම් පොකුණ ආසන්නයේදී අනතුරකට ලක් වුණා. වට වටින් අටට නෙළුම්පොකුණ ඉදිරිපිට පිහිටා ඇති වාහන අලෙවි කිරීමේ අංගණයක් වෙත සුකූපභෝගී ජීප් රථයක් කඩා වැදීමෙන් අදපස්රුවේ අනතුරක් සිදු වුණා. අනතුරින් වාහන අලෙවි කිරීමේ ප්‍රදර්ශනාගාරයේ තිබූ මෝටර් රථයකටද බරපතල හානි සිදුව තිබෙනවා. යුදවිරුවන් සැමරීම සඳහා වන පොපිමල් දින සැමරුම් උත්සවයේ අද කොළඹ මහජන පුස්තකාලය අසල පිහිටි යුදවිරු ස්මාරකයේ අභියස දී පැවැත්වුණා. ඒ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා ඇතුළු යුද ගුවන් නාවික හා පොලිස් නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ ඇදහිල්ලේ අධික වැස හේතුවෙන් තංගල්ල පළතුඩුව ප්‍රදේශයේ නිවසක මුල් තැන්ගේ කොටසක් කඩා වැටීමෙන් හේට යට වී අවුරුදු 2ක් පමණ වයසැති කුඩා පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පෞලේ එකම දරුවා වන ඔහු තංගල්ල මූලික රෝහල වෙත රැගෙන යන විටත් මියගොස් සිටි බවයි පොලිසිය පැවසුවේ. ශ්‍රී ෆිම් ශ්‍රාවකයන් වෙනුවෙන් දියත් කර තිබෙන ශ්‍රී බඩුමල්ලි තවත් අධිරක් කිරිඳිවෙල ප්‍රදේශයේදී අද ක්‍රියාත්මක වුණා. එහිදී මං අහන්නේ ශ්‍රී ෆිම් දැන්වීම පූර්ව ප්‍රදර්ශනය කර තිබූ නිවෙස් තෝරා ගනිමින් මෙම බඩුමලු ලබා දීම අද සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය කලාව තුළ නැවුම් අධ්‍යක්ෂකම් රැසක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ අභාප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිඩ්නි චන්ද්‍රසේකර මහතාගේ අවසන් කටයුතු අද සවස බුරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. මේ අන විට 61 වන වියේ පසු ඒ මහතා කලත් ස්වර්ණවාහිනී නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර එතුමන් ප්‍රවෘත්ති අංශයේ ආරම්භක ප්‍රධානීකු ලෙසද සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. නික්ම යන සහෘදයාණනි, ඔබට නිවන් සුව. කොවිඩ්
COVID-19 ආසාදනය වීමෙන් මරණයට පත්වන පුද්ගලින්ගේ දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් මෙදිනවල දැඩි කතා බහට ලක්ව තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් ආගමික නායකින් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයන් දක්වුව අදහස් කිහිපයක්. ලෝක සංවිධා සෞඛ්‍ය සංවිධානයේ තීන්දුවක් දෙනවා නම් මේක ආදාහනය පමණයි කළ යුත්තේ භූමි දාණය කළොත් මුළු සමාජයටම මේක බලපෑමක් ඇති කරනවා කියලා අනිවාර්යයෙන්ම එසේදී ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්තිය තමයි සෞඛ්‍ය නීතිය රටේ නීතිය සමාජයේ නීතියට හැම කෙනෙක්ම හිස නමන්න ඕනේ කියලා. නමුත් මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීන්දුව දෙකක් දීලා තිබෙනවා ආදාහනය කරන්නත් පුළුවන් භූමි දාණය කරන්නත් පුළුවන් කියලා. රටවල් 182ක භූමි දාණය දැනටම සිද්ධ වෙන අවස්ථාවක තමයි අපි මේ සාධාරණ ඉල්ලීම අපි ඉල්ලන්නේ අපේ වර්තමාන අධිකරණ අමාත්‍යතුමා ඔය ප්‍රශ්නේ මතු කරලා ඇහුවා දැන් මේ වෙනුවෙන් මොකද්ද ඒකට අදහසක් ඉදිරිපත් කරා මේක වියලි කලාපයට ගෙනියන්න පුළුවන්ද අවස්ථාවේදී අපි ඔක්කොම පැහැදිලිවම කීවා අපි ඒක අදාළ තාක්ෂණික සෞඛ්‍ය සහ ඒ අංශවලට යොමු කරමු එහෙම යොමු කරලා එයාගේ තීන්දුවක් අරගෙන අපි කැබිනට් එකෙන් තීන්දුවක් දෙමු නෑ හැබැයි ඒ හැම තීරණයක් ගනිද්දිම විවිධ ආගමික කණ්ඩායම් වල අනිකුත් අයගේ විශ්වාසයන් තියෙනවා ඒ අයත් එක්කත් සම්බන්ධ වෙලා කතා කරලා ඒගොල්ලෝ එකඟතාවයන් අරගෙන මේ කටයුතු කළ යුතුයි මේ ප්‍රශ්නේදී බලන්නේ සෞඛ්‍ය අංශයෙන් දෙන ඒ පිළිවත් අනුව තමයි කටයුතු කරන්නේ එහෙම නැත්නම් අර මුස්ලිම් අය ඉල්ලුවා මේ අය ඉල්ලුවා කියලා නම් රජයේ ඒ අයට පක්ෂපාතීව කටයුතු කරන්නේ නැහැ මුස්ලිම් ආගම අනුව භූමි දාණය කරන එකත් මම හිතන්නේ අපිට වැඩිය මේක මේ විශේෂඥ කණ්ඩායමක් මගින් මේකේ ඉදිරියේ අනාගතයේදී මේ රටට බලපාන්නේ කියන එක බලලා තීන්දුවක් ගන්න එක ඒ අයගේ යුතුයකමක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා අපේ ආණ්ඩුවෙන් තාක්ෂණික කමිටුවක් දාලා තියෙනවා මේ පිළිබඳව සුදුසු තීරණයක් ගන්න කියන එක. ඒ කොමිටේ ඒ තීන්දුව ආවට පස්සේ අපි අපේ අදහස ඉදිරිපත් කරනවා. සෞඛ්‍යංශයේ විවිධින් විට විවිධ ප්‍රකාශ කරන වක්කීමෙන් තොර ප්‍රකාශ. මේ විදිහට මම හිතන්නේ ඉදිරියටත් ගියොත් එහෙම ජනතාව පාරට බහලා කැරලි ගහන යුගයේ කාටවත් නවත්තන්න බෑ. ආණ්ඩුවට සෞඛ්‍යංශ කිව්වොත් භූමි දාණය කරන්න කියලා භූමි දාණය කරන්න ඕනේ. සෞඛ්‍යංශ කිව්වොත් ආදාහණය කරන්න කියලා ආදාහණය කරන්න ඕනේ. මේ අන්තවාදීන්ට මූලධර්මවාදීන්ට ඕනේ විදිහට සෞඛ්‍යමේ තීරණ වෙනස් කරන්න බෑ. බැරලාකත් කිව්වොත් බෙහෙත් දෙන්නත් එපා කියලා. ඒතර අපි ඒකත් පිළිගන්නද? මේ අතර කොවිඩ් මල සිරරු බොහොම දානය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි ඍජුව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් පෙරාදෙණිය ගැටඹේ රාජෝපවන ආරාමාධිපති පූජ්‍ය කැපිටියාගුඩ සිරිවිමල නායක හිමිපාණන් සියත්සනින් යුතුව අද නිවේදනයක් නිකුත් කළා. ඉස්ලාමීය මල සිරරු බොහොම දානය කිරීමට අවසර දී ඇති ආරංචියත් එසනාත කරමින් ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් විසින් කළ ප්‍රකාශන නිසාත් අප තරමක කනස්සල්ලට පත්ව සිටිමු. සතර දිගින් පැන නැගී ඇති විරෝධයේ හමුවේ හකුලාගත් එම තීන්දුව ඉදිරියේදී නැවත ක්‍රියාවට නැංවීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි අවධාරණය කර සිටිමේ. රුවන්වැලි මහසෑ මළුවේ දුටුගැමුණු පිළිරුව අභියසදී ජනාධිපතිතුමා විසින් පිළිමිබු කළ අභිමානනීය ප්‍රතිරූපයත් 69 ලක්ෂයකට අධික සිංහල බෞද්ධ බහුතර ජනතාවක් විසින් ආණ්ඩුව කෙරෙහි තිබූ විශ්වාසය විද්‍යාත්මක නොවූ කරුණක් නිසා අබමල් රේණුවකින් හෝ පළුදුවනු දැකීම අපගේ කැමැත්ත නොවනු බැවිනි. ඔබතුමන් ඉල්ලූ පරිදි අති බහුතර බලයකින් විධායක බලයද 3/2 බහුතර බලයකින්ද විවස්ථාදායකයේද ලබා දුන් ජනතාව විසින් තම ප්‍රාර්ථනා පූර්ණී කරන අධිකරණයක් සකසා ගනීවියයි බලාපොරොත්තුවද එවැන්නක් සිදු වේද නැතැයි බොහෝ දෙනෙක් දරන මතයක් වී තිබේ. ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අන්තවාදී බලවේගයන්ගේ අතාර්ථික හා අවිද්‍යාත්මක එල්ලීම් වලට සවන් දී තීන්දුව තීරණ ගැනීමට කැබිනට් මණ්ඩලයට ඉඩ නොදිය යුතු බවත් එය එසේ කළොත් සිංහල බෞද්ධ බහුතරයේ මෙන්ම හින්දු හා කතෝලික භක්තිකයන්ද තම තමන්ගේ සංස්කෘතික අයිතීන් ඉල්ලා පාරට බැසීමට ඇති ඉඩකඩ ඇහිරීමට දුරදක්නා නුවණින් කටයුතු කරන ලෙසයි. අවිද්‍යාත්මකව ඉදිරිපත් කරන මෙවන් ඉල්ලීම් වියත් මඩුල්ලක් වෙත ඉදිරිපත් කර ඊට පිළියම් විද්‍යාත්මකව ඉදිරිපත් කරනු විනා අවිචාරශීලී ඇමතිවරුන්ට මත ප්‍රකාශ කිරීමට ඉඩ දීමෙන් සිදුවන්නේ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමද පළුදු වී යාමයි. අතිගරු ජනාධිපතිතුමනි, 20 වෙනි සංශෝධනය මගින් අහිමි වූ බලතල නැවත පවරා දී ශක්තිමත් විධායකයක් බවට ඔබතුමන් පත් කර ඇති තත්ත්වයක් තුළ ඇමතිවරුන් තීන්දුව තීරණ ගත යුත්තේ ඔබතුමන්ගේ පූර්ණ අනුමැතියකින් විය යුතුය. එක රටක් එක නීතියක් මෙන්ම එක රජෙකුගේ ඍජු පාලනයක් ජනතාවගේ අපේක්ෂාව බව අවධාරණය කර සිටීමට කැමැත්තෙමි. උපුටා ගැනීම අවසන්. ඒ සමගින් ලයිවටේට් තුලින් සමුගන්නයි සූදානම. ලයිවටේට් SMS සේවාව තිරයේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.liveate.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රිය. සුබ රාත්‍රිය.